අයිබොන්න පයාලන ඔයාල හිතන්න මේ මොකක් කියලද ලොකු ෆෑන් එකකුත් එක තියෙන තඩි මෝටරයක් මේ තමයි අපේ කැසට් ප්ලේයර් එකේ උපත ඒ කියන්නේ ඔයාල කැසට් මේ මැෂින් සමහරලාට දැකලා ඇති කැසට් පටි දාලා සින්දු අහන එවුවා ඒක මුල් අවදියේ මැෂින් එකක් තමයි අපි අද ඔයාලට පෙන්වන්න හදන්නේ මම මේ ගැන ගොඩාක් දේවල් වලට කියලා දෙන්නම් මේක තමයි ඒක තියෙන මෝටරේ ලොකු මෝටරයක් පේනවනේ සයිස් එක සාල් මෝටරයක් ලොකු මෝටරකින් තමයි රන් වෙන්නේ අපි මම පෙන්නන වාට මේක දාපු ලොකු කැසට් පටිය මොන වගේද කියලා මේක ස්පීඩ් කන්ට්‍රෝලර් කරන්න තමයි මේ මෝටර ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න ලොකු රෙජිස්ටර් එකක් ගහලා තියෙන්නේ පටිය අදින ප්‍රයිවිලර් එක තමයි මේ තියෙන තඩි මේක ලොකු කන්ඩෙන්සර් එකක් කරනවා මේක මේ 230 වලින් වැඩ කරන මෝටර යන්නේ ඒක නිසා මේ ලොකු කන්ඩෙන්සර්යක් කරන මේ මේක ඇවිල්ලා තියෙන්නේ මෝටරේ රන් කරන්න ස්ටාර්ට් කොයිල් එක හැටියට ස්ටාර්ට් කොයිල් එක යොදවන ඔයාලා දැන් ෆෑන් වල දැකලා තියෙනවා කන්ඩෙන්සර් මේක ලොකු කන්ඩෙන්සර් එකක් මේ තියෙන්නේ මෝටරේ රත් වෙනහන් තමයි ෆෑන් එක යූස් කරලා තියෙන්නේ මම ලොකු විශාල මැෂින් එකක් තමයි අද වෙනකන් මේ චූටි වෙලා ඇවිල්ලා තියෙන්නේ මේක තියෙන විවිධාකාර මේ මෝටරේට සප්ලයි එන වයර් හනස් වලට වෙනවාද මේ මැෂින් එක සෙට් කරලා මෙන්න මේ චැසි එක ඇතුලේ මෙන්න මෙතන තමයි සෙට් වෙන්නේ මේක යට තමයි මේ සර්කිට් තියෙන්නේ මේ තියෙන්නේ ස්පීකර් ලෙෆ්ට් සයිඩ් ස්පීකර්ස් වලට ආන දන්න පොඩි පොඩි අර තියෙනවනේ මීටර්ස් සවුන්ඩ් එක කරනවා මේක තමයි ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් එක රන් කරන මේ තියෙන වයර් ක්ලිප් එක මේ තමයි එක ස්පීකර් එකක් රයිට් සයිඩ් එකේ එක මේ තියෙන ලෙෆ්ට් සයිඩ් ස්පීකර් එක මේ මයික තව භාණ්ඩයක් තියෙනවා මේක ඇවිල්ලා වැල් සෙට් එකක් වැල් රේඩිය එකක් මම ඒකවත් ඔයාලට කියලා දෙන්න මේක කැසට් එකේ ගැල්ලක් නෙමෙයි ඒ වුණාට මම නිකන් ඔයාලට වෙන්න මේ තියෙන වැල් රේඩිය එකක් මම කැසට් එක ගැන ගොඩාක් අරියද්දී ඔයාලට කියලා දෙන්න අනිත් පැත්ත පෙරලලා මැෂින් එක ජොට්ටෙන්න ඔන්න මම මැෂින් එක අනිත් පැත්තට පෙරල ගත්තා මෙන්න මේක මෙතන තමයි මේ පටි ය රන් වෙන එකකින් අනිත් එකෙන් ඔතා ගන්නවා මේකෙන් දිග ගන්නකොට මේක ඔතා ගන්නවා මේ මේක කැලි කැලි ගොඩාරියක් මේ මෙකනිසම් එකේ ගොඩාරියක් දේවල් තියෙනවා මම මේක දැන් ඊට පස්සේ මේ චැසියර සෙට් කරනවා සෙට් කරලා ඉවර වෙලා ඉතුරු ටික පෙන්වන්නම් ඔයාලට කොහොමද කියලා මේ ප්ලේ වෙන්නේ ඔන්න මම දැන් ඒ මැෂින් එක අරගෙන චැසියට සෙට් කරා චැසියර සෙට් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක ඉස්සරහා පියන ෆ්‍රන්ට් එක ඉස්සරහා පියන ඉස්සරහා පියන මෙන්න මෙහෙමයි මම මේකක් දාලා ඔන්න ඉස්සරහා පියන දැම්මහම මෙන්න අයින් කරහම මදේ අයි තියෙන්නේ මම ඉස්සරහා පියන දමලා ඔය මේක වැඩ කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්නම් හරි ඊට පස්සේ පොඩි පොඩි කැල් ටිකක් තියෙනවා මම ඒකත් ඔයාලට පෙන්වන්නම් සෙට් වෙන ආකාරය මෙතන දරනවා රෝල එක එකෙන් තමයි බෙල්ට් එක අදින්නේ ඒක මම කියලා දෙන්නම් ඔයාලට බෙල්ට් එක අදිද්දි කොහොමද කියලා වෙන්නේ ඒ කියන්නේ කැසට් පටිය අපි සින්දුවක් අහලම් බලමු කටින් එක හදලා ඉවර කරලා ඒක හරි තව තියෙනවා මේක නොබ් එකක් මෙතන මෙතන තියෙනවා කැසට් පටිය මෙතන මේ හරහා තමයි කැසට් පටිය දුවන්නේ එනි පොඩි කැලි වැලි ටික එන්ටත් සෙට් වෙනවා දැන් ලයිට් මදිකමක් තියෙන එකයි අපි යාළුවනේ මම සමහර පැහැදිලි කමක් ඔත් දැනෙයි මේක බලද්දි හරි දැන් ෆ්‍රන්ට් කේස් එක යාළුවට සෙට් කරලා ඉවරයි දැන් අපේ යාළුවන්ට පැහැදිලි වෙන්න වෙන්නේ පොඩි එලියක් ලැබුණා මගේ ෆ්ලෑෂර් එක වුණා තවරමක් කරා හරි අන්න හරි දැන් හරි 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 දැන් හරි දැන් ඒත් ඉල්ල ගිහිල්ලා මේ පටිත් එක්ක වැඩ කරනකොට හරි පරිස්සමට හරි පරිස්සමට වැඩ කරන්න මොකද එතෙනවා එක එක පැති වලට එතිලා තිබුණොත් අපි දන්නේ නැහැ මේක දුව ගන්න බැරි වෙනවා දැන් හරි මේක අපි සෙට් කරලා ඊට පස්සේ ඔක බලන්න මේක දැන්
සෙට් කරලා ඊට පස්සේ ඔක දාලා මම මෙතන ඇල්ල ගන්න තව තියෙන මේක උතාගමු ඒක මෙන්න මෙහෙම තමයි ඒ කාලේ සින්දුවක් ඇහුවේ දැන් ඔයාලට පැහැදිලි ඇති මෙතනින් සිලෙක්ට් කරාම මේ රෝදෙ ගිහිල්ලා පටියයි මේකයි හිර කරගන්නවා එතකොට මේක කරගෙනකොට මේ රෝදෙ අනිත් පැත්තට කරලා පටිය මත ඇදලා දෙනවා ඒ ඇදලා දෙන ප්‍රමාණය මෙයා උතා ගන්නවා මෙයාගෙන් තමයි හෙඩ් එක रीड करा अभी डाल बल अब देन डाल दे පටිය තමයි තියන්නේ සින්දුව රෙකෝඩ් වෙලා අපි ඔයාලට කියලා දෙන්න කොහොමද මේක මේ ඔඩියෝ එකක් රෙකෝඩ් කරන්න කියන එක මේ ටෙක්නොලොජි එකම තමයි අද හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන්නේ මේ හෙඩ් එකම තමයි චූටි වෙලා චූටි වෙලා චූටි වෙලා හાર્ඩ් ඩිස්ක් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ මේක තමයි ඒක තියෙන්නේ මේ ඉරේෂන් හෙඩ් එක කියලා කියන්නේ අපි මේකට සප්ලයි දුන්නා මේක ඇදෙනවා කාන්දම ඉලෙක්ට්‍රික් මැග්නට් එක. ඒ කාන්දමෙන් තමයි මේකේ පටියේ තියෙන සින්දුව මකන්නේ. දැන්ට මේක සප්ලයි එකක් නැහැ. කරන්ට් යන්නේ නැහැ. ඒක නිසා තමයි මොකද කියන්නේ. මේක මකලා ඊට පස්සේ මේකට ඔඩියෝ එක දීලා ආයි මේක ලියන්න පුළුවන් රෙකෝඩ් කරන්න. මොන සින්දුවකුත් යනවා අහන්නකො බලන්න. අපි ගාව තියෙන ඒ කාලේ අපි එකේ જાති කැසට් පටි සෙට් එකක්. මේ බලන්නකෝ. ඒ කාලේ ඇල්බම් එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. මෙන්න කැසට් පටිය. වැව්වා. මේ බලන්න. තව ඇන්ටික් භාණ්ඩයක්. පොඩි එකක්. මේක ලොකු එකක්. Sony පටියක්. गायके फिल्म विस्तर आखना है चाहे नारा तवे का तवे का मैं उको बैठ करना ता बैठ अंदर है ना तो हम सिंधु दिए ना मैं तो मेरे साथ बड़ा कड़ू कर गया तो आटे में किया ना निशा
පරණ හින්දි සින්දුවක්. අපි ඊළඟ දවස් වලට මෙතෙන් තියෙන වැල් රේඩි එක. මේ අඩි වැල් තියෙන්නේ මේ. මේ අත වැල් සෙට් එකක් තියෙනවා. මම මේ ගැන කියලා දෙන්න මොකද්ද මේ වැල් වලින් කරන්නේ මේ කන්ඩෙන්සරේ කලියාව. අඩි. මේ පේනවාද ස්පීකර් සයිස් එක? රේඩි එක. ට්‍රාන්ස්ෆෝමර් එක. මේක මේ වැල් ඔන්නන්න ඔබ සමහර තැන්වල වෝල්ට් 600 අතර වෝල්ටේජ් එකක් තියෙනවා. මේ ගැනත් එලා කියලා දෙන්නම්කෝ. මම ඔයාලට අනිවාර්යයෙන්ම පටියේ කොහොමද සින්දුව ලියලා තියෙන්නේ කියන එක ගැන වෙනම පාඩමක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පටිය ඔයාලට මේ දැන් මෙහෙම බැලුවට නම් පේන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකකින් වගේ බැලුවද මේක ලයින් හතරක් තියෙනවා. ඉරි හතරක් තියෙනවා. මේ ඉරි හතරේ තමයි ස්ටීරියෝ මේක. ඒ කියන්නේ ලෙෆ්ට් සයිඩ් ලෙෆ්ට් රයිට් කියන දෙපැත්තට මේ සවුන්ඩ් එක වෙනම බෙදලා තියෙන්නේ. වෙනදන්නේ පේන්නේ නැතුව ඇති. මේ ලයින් හතරක් තියෙනවා. මේ එක පැත්තක් ලෙෆ්ට් එක අනිත් පැත්ත රයිට් එක. දකුණට දුවද්දි මේක වමට දුවද්දි වෙන සින්දුවක්. මේ පැත්තට දුවද්දි වෙන සින්දුවක්. එක සින්දුවක් ඇහෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ පටි දෙක රීඩ් කරනවා. මේ පැත්තට දුවද්දි මේ පැත්තේ තියෙන පටි දෙක රීඩ් කරනවා. මේ ලයින් හතරකට බෙදලා මේකේ මේ ඔඩියෝ එක රෙකෝඩ් කරලා තියෙනවා. බොහොම ඉතාම සියුම් කටයුත්ත. මම හිතනවා අපේ යාළුවෝ ඉතින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා අපේ වීඩියෝ එක බලලා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අදත් සීජර් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එක බැලුවට. අපිව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. මේ වගේ දෙයක් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ආස ඔයාලට අපේ channel එකත් එක්ක ඉන්න ඔයාලට මේ වගේ ඇන්ටික් දෙයක් විශේෂ දෙයක් වැදගත් දෙයක් අහුණු ගමන් අපි අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙනවා. අපි යාළුවෝ දෙයක් ඉගෙන ගනි කියන විශ්වාසය මත. එනම් නැවතතාවක් ඔයාලට ස්තුතියි කියලා කියලා අපි අදට නතර වෙනවා. ඉදිරි පාඩම් ගොඩාරියක් තියෙනවා. ඔයාලට අපි ඒටි ඔක්කොම අරගෙන යන බලාපොරොත්තු වෙනවා. දවසින් දවස තව ලස්සන ඉඳුවා. නතර කරන්න හිතෙන්නේ නැහැ මේ ලස්සන ලස්සන සින්දුරයක් ඇහෙනකොට. ඉතින් අදට අපි ගිහින් එන්න. ඔයාලා මේ සින්දුරේ හොයාගෙන බලන්නකෝ YouTube එකෙන් අහන්නකෝ. Thank you. Bye.